இங்கட்டு வாங்க அப்பா சார் ஐயோ இங்கட்டு வாங்க இங்கட்டு வாங்க මොනරාගල අංකඩ වරාතුලපත්තේ නායාමක් සිදුව තිබෙනවා. මොනරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඒ.එච්. රවින්ද්‍ර කුමාර මහතා සඳහන් කළේ තවදුරටත් නාය සක්‍රීයත්වයේ පවතින බවයි. එම ප්‍රදේශයේ පදිංචි පවුල් 21ක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට පියවරගත් බවද ඔහු ප්‍රකාශ කළා. දැන් අක්කර හතටත් අපි යට වෙලා තියෙනවා. මාස දෙකක් තිස්සේ මේ පැත්තේ නාය යනවා. ඉස්සලම අර පේන අර කියලා තමයි ගියේ. එතන එදා ඉඳම කියනවා ඕගොල්ලෝ අයින් වෙන්න කියලා කියනවා. ඉඳා කොතනට යන්න ඕනි මොනවද කරන්න ඕනි ඒවා මොකුත් නැහැ. වසමේ ලාලම විතරයි අපිට ඇවිල්ලා ඒ වෙලාවට ඇවිල්ලා බලලා උදව් කරේ. ආපදාකාරයන් කතා කරනවා. මොනවද වෙලා තියෙන්නේ කියලා එදාට අහලා එදාට එච්චරයි ඊට පස්සේ දැන් පළවෙනි දා ඉඳන්ම අපි පටන් ගත්තා උතරින් පුපුරන්න පටන් ගත්තා පුපුරපු දවසේ ඉඳන්ම කිව්වා අපි මේ ලයින් එක කරන්ට් ලයින් එක යනවා ඒක විසඳි කරලා දෙන්න අර පැත්තේ ලයින් දෙකක් අඩාගෙන වහන්න යන්නේ කියලා අද තමයි ඒගොල්ලෝ ණය ගියාට පස්සේ තමයි ඒකත් ඇවිල්ලා කට් කරේ ලයින් එක ඊයේත් ගියා ගස් 20ක් 25ක් විතර පැරළුණා ඒ වෙලෙත් අපි කෝල් කරලා කිව්වා ඒ වෙලෙත් ආවේ නැහැ කවුරුත් ඊට පස්සේ දැන් ගියාට පස්සේ තමයි ඔක්කොම එන්නේ ඒ තාම නිලධාරිලා කවුරුත් ඇවිල්ලා නැහැ උදේ වසමි ග්‍රාමසර්ම මහත්තයා ඇවිල්ලා බලලා ගියා එච්චරයි දැන් ආපදා කරන්නේ එනවා කියලා කිව්වා තාම මෙච්චර වෙලාවට කවුරුත් ඇවිල්ලා නැහැ මෙතෙන්ට අපි දැන් පවුල් 15ක් විතර මේ හැරේ ඉන්නවා ඔක්කොම අවතෙන් වෙලා යන්න තැනක් නැහැ කන්න බොන්න මොකුත් නැහැ බඩු ඔක්කොම යට වෙලා තියෙන්නේ ඒ හින්දා අපිට ඉන්න තැනක් හරි ලබා දෙන්න කොහෙන් හරි අද උදේද මේක පටන් ගත්තේ අද උදේ මෙන්න ඊයේ ඉඳලා යනවා පොඩ පොඩ වෙඩියම යන්න පටන් ගත්තේ අද උදේ තමයි. සාමාන්‍ය කොච්චර ප්‍රමාණයක් විතර නාය ගිහිල්ලද? අක්කර 10කට වැඩි ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවා. මේ පල්ලයින් පේන කෙල්ල ඇවිල්ලා නිකන් තනිකර තන්නේ මේ වලක් වගේ තිබ්බ ඒ කඳු වල තිබ්බ පස් ටික ඇවිල්ලා වැහිලා දැන් තනි තැන්නයක් වගේ ඒක පේන්නේ. ඒක ඒකින් යටේ තමයි ගෙවල් පහක් යට වෙලා තියෙන්නේ. තව ඉතුරු කෑල්ල මෙතන ලයිමත් තියෙනවා. ඒක යට වෙන්න යන්නේ. තව පොඩි පස් පිරෙනවා ඒ ටිකත් ඇවිල්ලා. අපිට දැන් ඉන්නේ ගයක් නෑ. ඔක්කොම නාය ගියා. පින්ඩ ගයක් නැහැ මූයා ගන්න ඉඩමක් නැහැ ලොකු පොඩි ළමයි තියාගෙන ගොඩාක් කරගෙන ගම අපි ඉන්නේ දැන් නාය එනවා පිටි 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 ලොකු කන්දක් කඩාගෙන එනවා පින්ඩ බෑ අමාරු ඒකට අපිට මොනවාක් උඩවක් දෙන්න කියලා කරුණා කරේ පිළිනනවා ලොකුල සෙනි මාසේ 22 බදාදා එදා ඉඳලා අපිට ඉන්න නිදා ගන්න තැනක් නැහැ ඉඳ තැනක් නැහැ ගමේ එක එක කෙවල් වල රස්සාවකුත් නැහැ අපිට කවුරුත් ආවේ නැහැ අපි ගෙන ඔයලා බලන්න ඡන්ද ඉල්ලන දවසල විතරක් එනවා එක එක මැතිලා දැන් අපි ගැන කවුරුත් ඔයන්නේ අපි රැස්කයි දවල්ට එක වාදෙත් මේ අඬ අඬ පාරේ ඇවිදී ඉන්නවට මගේ ගේ කියන්නේ දැන් මාස දෙකයි ඊතර ඉඳපා කියලා මට කවුරුත් නැහැ මම තනියම ඉන්නේ එහෙම කවුරුත් ආවෙන්නේ නැහැ අපිට ඇවිල්ලා මොනවද කියන්න බැරි අපිට ඉන්න තැනක් නැහැ සර් ඉන්න තැනක් නැහැ ඒ නිසා කවුරු හරි ඇවිල්ලා බලලා අපේ පවු බලලා අපිට මොනාරි උදව්වක් ඉන්න තැනක් ඔයලා දුන්නම ඇතිද අපිට වෙන මොනවත් ඕනේ නැහැ සර් අපි අපිට රැයට නිදා ගන්න නැතුව අපි මාස දෙකක් මේ ඇවිද ඇවිද ඉන්නවා අඬා අඬා ඔත්තනවත් රස්සාවක් නෑ අපි කණ්ඩ එක වෙලාවට තියෙන කෑම දවසෙම කනවා ඇත්ත කෙටියෙන් දස්ස වැඩියෙන් සයිබ අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න News First ජනතාව සමග